T20 ලෝක කුසලානය නියමිත පරිදි පවත්වන්න තමයි මේ වෙද්දි සැලසුම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් මේ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙන්න සැලසුම් මේ වෙද්දිත් ක්‍රියාත්මක කරමින් යනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ පුහුණුකරු විදියට ඉන්න හිටපු සිම්බාබ්වේ සුපිරි ප්‍රතිකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් ඉන්දියාවේ වෙබ් අඩවියක් එක්ක පසුගිය දවසක කියලා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට T20 ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න විශාල අවස්ථාවක් තියෙනවා කියලා. ෆ්ලවර් මේකට හේතු එක්කම අදහස් දක්වලා තිබුණා. T20 තරග කියන්නේ හරික්මන්ට වෙනස් වෙන්න කරන්න පුළුවන් තරග රටාවක්. මේ තරග රටාවේ එක ක්‍රීඩකයෙක්ට නැත්නම් ක්‍රීඩකයන් දෙන්නෙක්ට පුළුවන් තමන්ගේ දක්ෂතාවලින් තරගයක් වෙනස් කරන්න. ඒක නිසා මේ තරගවල කිසිම කණ්ඩායමකට ප්‍රබල කණ්ඩායමක් වුණත් සුරක්ෂිත බවක් නැහැ. එදා දවසේ හොඳටම ක්‍රීඩා කරන කණ්ඩායම තමයි තරගයේ ජයග්‍රහණය කරන්නේ. මේ සුපිරි සිම්බාබ්වේ ප්‍රතිකරුවා වර්තමාන ශ්‍රී ලංකා ප්‍රතිකරණ පුහුණුකරු විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානේ දිනන්න තියෙන හැකියාවන් ගැන මේ විදිහට තමයි කියලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කවදත් ලෝක කුසලාන තරගාවලි වගේ වැදගත් තරගාවලි වල වැඩි දක්ෂතා දක්වන විදිය අපි දැකලා තියෙනවා. ඒ වගේම සීමිත පන්දුවාර තරගවලටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ හැකියාවක් තියෙනවා. පාකිස්තාන කණ්ඩායම පාකිස්තානයේදී ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමක් අතින් පරාජයට පත්වන්නේ ඔවුන් අංක 1 T20 කණ්ඩායම් විදිහට ඉඳලා. අන්න ඒ නිසා මම කියන්නේ මේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමක තමයි දැන් ඉන්නේ කියලා. ලෝක කුසලාන තරගාවලිය පවත්වයිද නැද්ද කියලා මේ දවස්වල යන කතාබහ ගැන ග්‍රෑන්ඩ් ෆ්ලවර් මේ විදිහට අදහස් දක්වලා තිබුණා. මම පෞද්ගලිකව හිතන විදිහට නම් ලෝක කුසලාන තරගාවලිය මේ අවුරුද්දේ අවසානයේ තියයි. IPL තරගාවලිය නිසා ලෝක කුසලානට බලපෑමක් වෙන එකක් නැහැ. මොකද මේ වෙද්දිත් ලෝක කුසලාන වෙනුවෙන් ඕස්ට්‍රේලියාව ලොකු සූදානමකින් ඉන්නේ. ඒ නිසා මගේ විශ්වාසයේ සැලසුම් කළ විදිහටම අවුරුද්දාන්තිමට මේ ලෝක කුසලාන තරගාවලිය පවත්වයි. 2014 ප්‍රබල ඉන්දියා කණ්ඩායම පරාජයට පත් කරලා T20 ලෝක කුසලානයක් දිනා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් අවුරුදු 6කට පස්සේ ලෝක කුසලානයක් අරගෙන මව්බිමට එන සිහිනය අපිට වගේම අපේ පුහුණුකරුවන මේ සිම්බාබ්වේ ජාතිකයට තියෙන එක ගැන නම් ඇත්තටම අපිට ලොකු සතුටක් තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.